රුවන් සරණයි දුවේ පුතේ වල සියලො දෙනාටම සුබූ දැසනක් වේවා සුබ දවසක් වේවා බෞද්ධයා මාධ්‍යජාලය ගෙනේෙන අකුරට පෙරමඟ වැඩ සටහන අධ්‍යාපනික වැඩ සටහන සමඟ අපේ ආදරණය දුවල පුතාලා මේ සම්බන්ධ වෙන්නේ. මේ වරසය අපස උසස් පෙල විභාගේට මූුණ දෙන්නට ඉන්න. බෞද්ධ සිිෂ්ඨාචාරයේ විසේ සම්බන්ධයෙන් තලක් විදියට අපි ප්‍රශ්නෝත්තර සාකච්ඡා කරමින් උපකාරක පාඩම් මාලාවක් සිද්ධ කරගෙන යන්නට ක්‍රියාත්මක කරමින් සැලසුම් කලාා ඒ සැලසුම ක්‍රියාත්මක වුුණා ඒ අනුව තමයි අපි සෑම සතියකම සෙනසුරාධ ඉරිද උදෑසන හයයි තිහට බෞද්ධ්‍යා රූපවාහිනයෙන් උදෑසන හතයි තිහට බෞද්ධයා ගුවන්වදුලියෙන් ඔබත් සමඟ සම්බන්ධ වෙන්නේ විභාග සඳහා අපට තවතියෙන්නේ මාසෙකුත් දින දාහතක්වාගේ පුංචි කාලයක්. මේ කාලය දුවපුතේ ඔයාලග ජීවිතයේ හොඳින් තීරණය කරන කාලසීමාව. විභාගයක් සඳහාපට පුංචි කාලෙකුත් ඇති ප්‍රමාණවත් සාමාර්ථයක් ඉහලිින් ලබා ගණ්ඩ. ඉතින් ඒක නිසා මග දුවල පුතාල සියලු දෙනාම විභාගේට බියක් ඇති කරගන්නට එපා ඒවාගේම මම ලබනවුරුද්ද කරනවා කියන සිතුවිල්ලට අන්ඩ එපා මේ පුංචි කාලයත් බෙදාගන පුංචි මොහොතක්වත් අපතයන්නට නොදී පලදායි සහර්ථවත් ආකාරෙන් භාවිතයට ගැනීම සඳහා ල සියලු දෙනාම ක්‍රියාත්මක වෙන්නට ඕලි. තේකනිසා මම ආසීර්වාද කරනවා හැ දවස හැම මොහොතකම මගේ දරුව හැම කෙනෙකුටම විභාගයට හොඳින් මෝනදීලා හොඳින් සමත්ෙන්ට ශක්තියල බේවා කියලා. දේපුති අපි කතාකරගෙන යන්නේ දේශපාලනයේ පිළිබඳව. බෞද්ධපාලන ප්‍රතිපත්ති නැත්තම් බෞද්ධ දේශපාලන මූලදරම කියන කාරණාව තමයි අපි සාකච්ඡා කරගෙන යන්න. ඒ ආසයෙන් ප්‍රශ්න සාකච්ඡා කරනවා. එදට බෞද්ධ පාලන මූලදරම විචාර සීලීවා අධ්‍යනය කරලා ඒ තුළින් අපි ප්‍රශ්න වලට පිළිතුරුලියන එකක් තමයි මෙතැනදි බලාපොරොත්තු වෙන්න. දැන් බෞද්ධ පාලන ක්‍රමය කියන එක බුදුරජාණන් වහනසේ බුද්ධත්්‍යය අවබෝධ කරගන්නේ රාජ්‍යපාලනය ගැන කරුණ දේශනා කරඩ නෙමෙයි. බුදුරජාණන් වහනසේ බුද්ධත්ය අවබෝධ කරගන්නේ ආර්ථිකය ගැන කරුණු දේශනා කරන්න නෙමෙයි. ... ුදුරජාණන් වහන්සේ බුද්ධය අවබෝධ කරගන්නේ පවුල් ජීවිත ගත කරනාකාරය පැහැදිලි කරන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ එකම අරමුණ වනේ තමන් වහන්සේ අවබෝධ කරගත්තා සත්‍ය ධර්මය සහ තමන් වහන්සේ පත්වුණු තත්ත්ව ඇත අන්න අය පත්කිරීම සඳහා වශ්‍ය කරන පසුබිම සූදානම් කරනය එනිසා බුදුරජාණන් වහන්සේට ගැලපෙන දහමක් දේශනා කළ බුදුරජාණන් වහනසේගේ ධර්මේ ප්‍රධාන අරමුණ නිවන් අවබෝධ කරගන්න බවදුක නිමා කරන ක්‍රමයම් හැබැයි මේ නිවන්න අවබෝධ කරගන්නට අදාළ කරන ජීවියන් අදාළකරන මිනිසා ජීවත්වෙෙන්නේ මේ කියන මිනිස් ලෝකයේ සමාජය තුළ එයාට ආර්ථිකය බලපානම් එයාට දේශපාලනයේ බලපානාව ඒවාගේ මේ එයාට සමාජයේ පවුල බලපානවා. එදට මේවා සදාචාරාත්මකන්නොත් තමයි දුවේ පුතේ ඒ තැනැත්තට මේ නිර්වාණගාමී ප්‍රතිපදාව ක්‍රියාත්මක කරන්නට පුළුවන් වෙන්නේ. එදට රජය කියන එක ගත්තා පාරසව දෙකක් ඉන්නම්. එක පාර්සවයක් පාලකයක් කියනවා අනිත් පාරසවය පාලඩිත කියලා කියනවා. දේශපාලනය ඇත්තටම නිර්මාණය වනියයි. ඒකත් වාලගෙන් ්‍රනයක් විදිහයට විමසනවා බුදුරජාණන් වහනසයගේ ගැන්වීමට අනුව ඒවාගේම උන්වහනසේ දේශනා කරන තිහාසය අනුව දේශපානනය කියනක රාජ්‍ය ප්‍රභවය කියන කුමක් කරමුණු කරගෙන සිද්ධ වුණද කියන එක. දැල් ලෝකයේ ආරම්භ වෙනවා මේ ආරම්භ වෙන ලෝකය ක්‍රියාත්මක වෙනවා සත්‍යයාබොහොම විසිිෂ්ට මට්ටමක ඉන්නේ දොඩේ විශිෂ්ට මට්ටමේ ජීවත්වන සත්්‍යයාට හැමදේම ලැබෙනවා සස්රීක වූ සමාජයක් තුළ ජීවත්තෙන්නේ ඔවුන්තුළ ඇතිවෙනවාම කම්මලිකම පදනම් කරගෙන සොරකමට යොමුෙනවා. මේ සොරකමත් එක් කළ හැල්වී සොරකම් කළේ මේ කනුක්‍රමයෙන් வி්‍යාප්තවෙලා ගිහිල්ලා. இන් පස්සේ සමාජය තුළ විවිධාකාර දූසිත ක්‍රියාවන් ත්මක වන්නට පටන් ගත්තා මෙන්න මෙහෙම වුණු මොහොත කවදියක අවස්ථාවක ජනතාව එකට ඒකරාසි වුණා ජනතාව එකට ඒකරාසි වෙලා තමාගේ සුක විහරණය සඳහා පැවැත්ම සඳහා පාලකේක් පච්චරගන්නට තීරණය කළ ඒ අනුව මහා ජනතාව එකට එකතු වෙලා පාලකේක් පච්චර ගත්තා ඒ පච්චර ගත්තු පාලකේ ආඳුන් වෙනවා මහා සම්මත කියල. මහා ජනතාව රැස්සෙලා සම්මත කරගත්තු නිසා. ඕවුට කියනවා මහා සම්මත කියල. එදොට එයාට තියන්ඩ ඕන ජාති තිබුණා. මොනවද එයාට හැල්කෙත් ගොඩක් තිබුණ. කෙත්වලට අධිපතිභාවය පැතිරෙව්වා. ජනතාව ජීවියා සමාජය තුළය යපුුණ ජීවත් වනේ හැල් අනුභව කරන. ඒ තමයි ප්‍රධානා හාරයේ බවට පත්තුනේ. දරමේ හැල් එකිනෙකා ගණ්ඩ ගත්තා සොරකම් කරලා. එදාර සෑමදිනාටම සුවසේජීවත්ඩ බැරුව ගියා. ඒක නිසා ජනතාවට විවිධාකාර ගැහැටාව ඒ ගැහැට එනකොට මහාජනතාව එකට එකතු වෙලා මහා ජනතාව සම්මත කරලා එක පාලකය පත්්ගලා ඒ පාලක්‍ය හදුන් වනවා මහා සම්මත කියලා. ඒළඟට ඒයාට හැල්කෙක් ගොඩක් තිබුණා ඒවාගේම සමස් හැල් කෙත්වල අධිපති ඔහු බවට පත් වුණ එක නිසා ගං්ඥ සූත්තරය සඳහන් කරනවා කෙත්තානං අධිපතිීතීකෝ කත්තිෝ කියලා. වාසෙට්ට කෙත්වලට අධිපති භහවේ දැරුව නිසා එයාට කත්තිය කියන නමාව කියන. ඉලාට සොරකම් වෙනවා විවිධාකාර නරක චර්යාවන් සිද්ධ වෙනවා සමාජය තුළෙ ඇතිවෙන්න පීඩාවක් ජනතාවට සතුටෙන් ජීවත්තෙන්ට බැරිවෙනව එනිසාර පත්කරන කෙනාට කියනවා. ඔබ මේ හැල්කෙත් පරිස්සංකරල දෙඩ. සොරකම් කරන කෙනාට අදාළ කරන දඬුවම් ලබා දෙෙන්ඩ. ඒවාගේම අපට සුවසේ ජීවත්තෙන්ට වාතාාවරණයක් දෙන්ඩ. ඒ වෙනුවෙන් අපි ඔබට හැල් කොටසක් දෙෙන වන්න බදදු දෙෙන්න්නඩ පොරොන්දු වෙනවා. ජනතාවයි බදු දෙන්ඩ තීරණය කරන්න. දට අපට අවශ්‍ය කරන සතුට දෙඩ. සතුටට කියන්න රංජනය කියන. ජනතාව සතුටු කරවනවා කියන අර්ථයෙන් ජනං රංජයතීතීරාජා කියන නමේ නම්. දටවට රජ කියන නමාවේකයි. ඒනම් දුවේපුතේ බෞද්ධ විවරණයටනුව බුදුරජාණන් වහන්සේගේ විග්‍රහයටනුව රජු කියන කෙනක් සස්ත්‍රිය වංසිකයා මහා බ්‍රහ්මගේ උරපත්තෙන් ආපු කෙනෙක් නෙමෙයි යා නිර්මාණය වෙන්නේ සමාජමය අවශ්‍යතාවයක් පදනම් කරගෙන සමාජ අවශ්‍යතාවයක් පදනම් කරගෙන ඒ අවශ්‍යතාවේ තමයි ඔහු ඉල්ලා සිටියේ එනිසා සමාජ අවශ්‍යතාවය පදනම් කරගෙන රාජ්‍ය නිර්මාණය වෙන දැන් රජුග යුතුකාමකක්ද හැල්කෙත් පරිසං කරනේ ඒළඟ යුතුකෝොමකක්දද ජනතාවට සොකීය දේශේ තුළෙ සතුටිින් ජීවත්වන වාතාාවරණය නිර්මාණය කරනය. දොනර වැරදි කරන කෙනාට දඩුවම්දීමට දඩුවමක් නිර්මාණය වෙනවා නීතිරීති නිර්මාණය වෙනවා ඒවාගේම පාලනය කරන ක්‍රමවේද ක්‍රියාත්මක වෙනවා ඔය ආකාරයට සොකීය බලය විධායිකය ගත්ත ඒවාගේම ව්‍යවස්ථාදායක යනෝ පාලන තංතරයක් සකස් කලා ඒවාගේම වැරදි කරණයට දඩුවම් ලබාදීම සඳහා අධිකරණ ක්‍රමවේද ක්‍රියාත්මකව වුණ. මෙන්න මේ විද්‍යායකය ව්‍යවස්ථාදායකය අධිකරණය කියන අවස්ථාවං තුන දේශපානයේ ප්‍රධානංගතුනක් බෝට පත් වන. දැන් ඊළඟට දුවේපුතේ ක්‍රිස්්ටපූර්ව හය වන සිය වසේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට. බෞද්ධ දේශපානු මේ ඉන්දිය දේශපාන ධාරාව ඔය ආකාරයෙන්ද විහිදිලා යන්නේ. ඉන්දියානු දේශපාන ධාරාව වීදිලා යනවා දේපුතේ සොලොස්මහා ජනපද කියන සංකල්පයත් එෙක් කළ. වැ ඉන්දියාව ගත්තාම තනි රජ රජකම් කරපු රටක් නෙමෙයි. ඒක රටවල් ගොඩක් තියනවා ඒවා හඳන් වන්නේ අංග මගද කාසිකෝසල වජ්ජි මල්ල චේති වත්සකුරු පංචාල අස්මක සූරසේන ගන්ධාර ඔයා ආකාරයට දාසයක් නවා. ඒවා හඳුන් වනා සොස්මහා ජනපද කියලා. මීතාමතරව. මේවා තුළ ක්‍රියාත්මක වුණා ප්‍රධාන රාජධානී හතරක්. මොනවදේ හතර වනට පළවෙනි මාතෘකාේකා දියරක දිහම්බ වනා මගද කෝසල වත්ස අවන්ති කියලා. මෙය පාලකයන් නිිටිය අබුද්ධකාලී. මගදදේශයේ පාලකයන් දෙන්නෙක්කිඉන්නවා ප්‍රධාන රාජධානය අගනුවර බාට පත්වෙන්න රජගානුවර රාජ ගිර කියලා කියනව. එදොට එහිති අසේනය බිම්බිසාර රජතුත් සේණී අජාසත්ත රජතුමාත්. එදොට ඔයා කාරයට කෝසල රාජධානය වත්සරාජධානය උදේනි රාජධානය අවන්ති රාජධානය කියන. මේ රාජධානී හතරේ පිළිවලින් බිම්බිසාර රජතුත් අජාසත්ත රජතුමාත් ඒවාගේම කොසොල් රජතුමාත් චන්ඩ පද්ජෝත රජතුමත් ඒවාගේම චන් ආ. විඩුවඩ පැරජතුමත් ඒවාගේ දේනි රජතුමත් කියන මෙන්න මේ පාලකයන් තමයි මේ රටපාලනය කරන්න තියදයි. එදොට ඊළඟට දුවේ පුතේ ඉන්දයානු දේශපාලනයේ බුද්ධකාලය වෙනකොට ප්‍රධාන ධාරාවන් දෙකක් ඇටතික්‍රියාත්මක වුණ එකක් තමයි රාජාණ්ඩු පාලනය දැමේ මගද කෝසල වත්සා අවංති කියන ප්‍රධාන රාජ්‍ය හතරේ පරාජාණ්ඩුපාලනයක් ක්‍රියාත්මකවන ඊලාන්ට අනිත්පත්යෙන් ක්‍රියාත්මක වුණා සමූහාණ්ඩු පාලනයේ මේ සමූහාණ්ඩු පාලනය හඳුන් වනවා ගණතන්ත්‍රපාලනයේ කියල රාජාණ්ඩු පාලනය හා සමූහාණ්ඩු පාලනය කියලා එතනින් දුවපුතේ මේ රාජාණ්ඩු පාලනය කියලා කියන්නේ එක රජ කෙනෙක්ක න්නවා. ඒ රජකම කියනෙ එයාට ලැබෙනවා. ඒ රජතුමාට විදායක බලයත් ව්‍යවස්ථාදායක බලයත් අධිකරණ බලයත් කියන බලතුනම කේන්ද්‍රගත වෙනවා. සමූහාණ්ඩු පාලනය කියන එක එක පාලකයෙක් නෙමෙයි. එතනද පිරිසක් එකට එකතු වෙන. රජවරු විශාල පිරිසක්. ඒ එකතු වෙලා පාලන ක්‍රමවේදයේ ක්‍රියාත්මක කරනවා එදதோට වජ්්‍යි රාජ්‍ය ලච්චවීන්ගේ ඒවා සමූහාණ්ඩු පාලනය ඒළඟට සාක්‍ය සමූහාණ්ඩු පාලනය කෝලිය සමූහාණ්ඩු පාලනයම් அල්ල කප්ප සමූහාණ්ඩු පාලනය ඒවා හඳුන්නා ගණතංත්‍රපාලනයක් කියල හැබැයි මෙතනු ප්‍රබලව හා ප්‍රධානවතිබන රාජාණ්ඩ පාලනය එදට මෙන්න මේ කියන පාලන ක්‍රම දෙක ක්‍රියාත්මක වුණා. දැන් බුදුරජාණන් වහනස පහල වෙන අවදිය වෙනකොට. දේශපාලන වාතාවරණයේ ක්‍රියාත්මක වෙන්නේ සතුටු දායික විදියටදේ. නෑඒටහොඳ සූතර දේශනාවක්තිය නම්. දවසක් බුදුරජාණන් වහනසේ එක්තර අස්ථානයක වැඩහිඳමින් උන්හන්සේට මෙහෙම සිතු විල්ලක් පහල වුණනාලු. ඒ අදහෝසී මේම සිතුවිල්ලක් පහල වනාාලු මොකක් දේ නොමරමින් නොමරවමින් ඒවාගේම පිටන් මං නොකරමින් දඩුවන් නොදමින් පාලනය කරන්න බැයිද කියලා.ඒතොඩ මාරයා ප්‍රාධූර්භූත වනාලු ඇවලය බෑ කියලා එදට හිතුවේ බුදුරජාණන් වහනස බුද්ධත්වය පැත්තකින් කියලා මේ ලෞකිකත්තේ රාජ්‍යයට ආදරය කරනවා කියලා ද එකහෙම වුණනේ නෑ එතනින් පෙනෙන අදුවේපුතේ ක්‍රිස්තුපූර් වය වන සියවස වෙනකොට දේශපාලන වටපිටාව, දේශපාලන ක්‍රමවේදය රටේ ජීවත්වෙන ජනතාවට ඉතාම තදිින් බලපාන එකක් කියලා. ඉතිං බුදුරජාණන් වහනසේගේ අරමුණ වනා නිර්වාණ සංකල්පය පැහැදිලි කරනේ එක. සත්තානං විසුද්ධ්‍යා සෝක පරිද්ධවානං සමතික්කමාය දුක්කදෝමනස්සානං අත්තංගමාය, ඥා අස්සා දිගමාය නිර්්ානස්ස සච්චි කිරයාාය මේ අරමුණ තමයි බුදුරජාණන් වහන්සේගෙතිබුණ. හැබැයි මේ අරමුණට ගමන් කරන සත්්‍යයා මේ සමාජයේජීවත්වෙනවා. එයාට දේශපානයේ බලපානව. රජුගන්න තීන්දු රජුගන්න තීරණ භික්‍ෂූන් වහන්සේලාට භික්ෂුුණීන් වහන්සේලාට උපාසක උපාසිකාවන්ට බලපානවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශපාලන ධාරාව, නිවන් අරමුණු කරගන දේශනා කලාා. මේ බුදුවාමුදුරුවෝ දේශනා කරන දේශපාලන ප්‍රතිපත්ති මූලදරම නිවන්නේ ලක්කාර කරගත්තු ප්‍රතිපත්තියක්. ඒ තුළේ මේ ගමන් කරනවනං එයාට ඒ තත්තේ ලබා ගණ්ඩ පුළුවන්. එක නිසා මේක ගොඩක් වැදගත්වෙනවා. ඒම පාලන මූල දරම කීපයක් බුදුරජාණන් වහන්සේ විසිං දේශනා කරපුව කූට දන්ත සූත්තරයේ අග්ග්ඥ සෝත්තරේ ඒවාගේම, විධාආකාරවූ සූත්තර දේශනාවල ඇතුළත්වෙනම්. තෙ ඒ දේවල් ආසරයෙන් වට කරුණු කියන්නඩ පෙර මේකට ප්‍රශ්නා අහන හැටිමක් පහැදිලික් කරලා දෙන්න. මේ බලන්න එක අවුරුද්ධක ප්‍රශ්නයයක් අහනවා දුවපුතේ මේ අහන්න දෙදස් විසි එකේ අවුරුද්දේ. ඒයන්න මේ පසුගිය විභාග. ඒ අහනුව ප්‍රශ්නය රටක ආර්ථික සමෘ්ධිය විෂය එහිලා දේශපාන මැදිහත්වීම ක සිදුවිය යුතු දැයි බෞද්ධ දේශපාන මූල ධර්මාශරීෙන් විස්තර කරන්න. මෙයා කෙලින් මහනව එක කාරනාවත් මොකදදන්නේ රටක ආර්ථික සමෘධය විෂයෙහිලා ඔන්න ප්‍රශ්නය අපි කඩනෝ රටක ආර්ථික සමුදෘ්ධය විශයහිලා දේශපාලන මැදිහත්වීම. එදො රටේ ආර්ථිකයට කෝමද දේශපානයේ මැදිහත්වවෙෙන්නේ එදොට ප්‍රධානා යාර්ථිකය රටකාර්තිිකය ඒට දේශපානයේ කොහොමද මැදී අත්තයන්නේ. ඊ ළඟටිය යුතු දැයි බෞද්ධ දේශපාන මූල ධර්මාසරයෙන් විමසන්න විස්තර කරඩ. දොට රටක ආර්ථිකය තියන තත්ත්වයට වඩ උඩෙ අන් ෝඩ. අරිනේ ඒකට දේශපානයේ කොහොමද බලපාන්නේ කියන කාරණාව සිදුව යුතු දැ. මැදිය අත්වීම කෙසේ සිදුව ුතු දැයි බුදු දහ මාසරයෙන් පෙන්වාදන්නේ. මේකට මේ ප්‍රශ්නයට පිළිතුරු දෙෙන්ඩ. මෙයා ප්‍රශ්නය කොටස්තුනකට කඩනෝ. එක රටේ ආර්ථිකය. හරිනේ ඊළඟට ඒකට දේශපාලන මැදිහත්වීම කෙසේ සිද්ධ වේඩෝනෙද කියන එක බෞද්ධ පාලන මූල දරමාසරෙන්. රටේ ආර්ථිකයානව ඊළඟට ඒ සංවර්ධනයෙන්ට දේශපාන්න බලපෑ මහනවා හැබැයි එක බෞද්ධපාලන මූල දරමාසරයෙන් කෝමද වෙන්නේ. ඔන්න ඒ කරුණුටිකෝල ගොලුවට ගන්න. ඒ එකට වාල මොවද දැන ග්ඩෝනේ, අනිවාරයෙන් දේශපාන මූල ධර්ම දැන ග්ඩෝනේ. ආර්ථිකේ සමුෘධිමත් කරන්ඩෙ, කොමද රජු ක්‍රියාත්මක වඩෝනනි. මේ මූල ධර්මතික ආර්ථික සංවර්ධනයට රජු මෙහෙම මේම ක්‍රියාත්මක කළයුත්වයි කියලා ඔයාල කරුණු ලිවුවොත් වාට ලකුණු දහයක් නැබෙනවා. එදොට මූල ධර්ම දැනගනතියෙන් ඩෝනෙ. එදොඩ පංචසීල ප්‍රතිපත්තිය දසරාජ ධරම සක්පිතිවත්. ඒවාගේම සතර සංග්‍රහවස්තු සතර අගති ඔය ආකාරයට සමස්තය අපි ගන්නව අරගන එතනින් අපට මේකට පි තුරක් ගොනු කරන්න පුළුවන්. ඉලාන්ට තව ප්‍රශ්නය අක්කානවා මේ බලන්ද මේ ප්‍රශ්නය අහන්න ද්දුවේ පුතේ ජනතාවට දැහැමි රැකවරණය හා ආර්ථික සුරක්ෂිතතාව සැලසීම රජුගේ ප්‍රධාන වගකීමකි තු සස්වෙල විභාගයට අහන ප්‍රශ්ණයක් දුවේ පුතේ මේකෙ ද අහනවා ජනතාවට දැහමි රැකවරණය හා ආර්ථික සුරක් සිතතාවය සැලසීම රජුගේ ප්‍රධාන වගකීමකි. දැහැමි රැකවරණයයි ආර්ථික සුරක් සිතතාවයයි. කරුණු කීයක් කානවද දෙකක් කහනෝ. රජුග වගකීමක්. එදොට මේ ප්‍රශ්නකරු කියනවා. රටේ පාලකය නං මේ මේ දෙක කරන්ඩෝන. ඒක යාගේ මතියා. එයාගේ ප්‍රකාශයක්. යා දරන මතයේ යා දරන දෘෂ්තිය තමයි ඒක. ප්‍රශ්නකරු අපේ මොකද්දහන්නේ බෞද්ධ රාජපාන මූල ධර්මය සුරුින්යබ සන්න. ආයතෝට දැහැමිරැකවරණයේ ආර්ථික සුරක්සිතතාවයයි. සකස් කරන්ඩ රජකොහොමද කටයුතු කරණ්ඩඕන කියලා බෞද්ධපාලන මූල ධර්මමා ස්රේගහනවා දැකටත්ම නෝද දෙන ගණ්ඩෝනේ මේ පාලන මූ දර්ම දැනගණ්ඩඕනේ එදට පාලන මූල ධර්ම දැනගණ්ඩනං, අපි පාලන මූල ධර්මද්‍යේ නේ කරලා තියෙන්න් ඩෝනනි. ඒවා කටපාඩං වෙලා තියෙන් ඩෝනේ. ඒ කාරණය නැතුවදුවේපුතේ නිකං ඔහේ ප්‍රශ්න වලට පිළිතුරු ගොඩු කරන්නට බැයි. ඒ නිසා පීළඟ දවස මේ ප්‍රශ්නයට පිළිතුරු ලබාදීම සඳහා. පාලන මූල ධර්ම ටික වෙනවෙනම කතා කරමු. මයි දක්තුවාලට කතා කලා, ඒක නැවතත්මං ලියල වාඩ කතා කරලා දෙන්න බලාපොරොත්තු වෙන. ඉතින් දුවේපුතේ නට මොනවාරි ගැටලුවක් තියෙනවා නම්. මේ ටිකේවුනත් ඒ ගැටලු වාල ඉදිරිපත් කරට මේ පහත සටහන් වෙන ලිපිනයට. ඒවාගේම දුවේපුතේ දෙමවපියන්ට ලොකූ පීඩාවක් එෙන ආකාරයට ඔයාලා කටයුතු කරඩ එපා. ඒවාගේම බෝහම උද්‍යෝගිමත්ව උද්‍යෝගිමත්ව සතුටිින්. විභාගයට සූදානං වෙන් ඕෝනෙ. නිකාර එප්පා වෙලා කම්මැලිකමේ ඒමේ අන්්ඩෙපා තෘප්ති මත්්ගමනක් යන්න ඕෝනෙ. මට විභාග පාස්සෙන්ඩ පුළුවන් මං විභාග පාස්සෙනවා ඒ කියන තැනී දෙගෙන කටයුතු කරන්න ටඕනේ හොඳයිදුවේ පුතේ අදටාපි නවත්තමු ඊළඟ දවස නැවතත් මුණගැන්න බලාපොරොත්තුවෙන් මම ඔයාලගෙන් සමුගන්නවා අල සියලෝ දෙනාටමු දනාගතයක් උදාවේවා කියලා ප්‍රාර්ථනා කරනවා සෑමදිනාටමතිරුවන් සරණයි.